පළමුණ දේව ප්‍රකාශනය එසේකේල් දිවස් ප්‍රසාදතුමන්ගේ පොතෙන් ගත් පාටයකි. එසේම මනුෂ්‍ය පුත්‍රය මම නුඹ ඊශ්‍රායල් සෙනගට මුර සෙබලකු කළමි. නුඹද මාගේ මුවින් වචනයාසා මාගේ නාමයෙන් ඔවුන්ට අවවාද කරන්න. එම්බා දුෂ්ටිය නුඹ නසිනවාම ඇතැයි මා දුෂ්ටියාට කී කල්හි තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස දුෂ්ටියාට අවවාද කිරීමට නුඹ කතා නොකර සිටියොත් දුෂ්ටියා වූ ඔහු තමාගේ පාපයෙහිම නසිනු ඇත. එහෙත් නුඹ ඔහුගේ මරණය ගැන වගකිව යුත්තා වශයෙන් මම සලකමි. එසේ වී නමුත් තමාගේ මාර්ගයෙන් හැරෙන ලෙස නුඹ ඒ ගැන දුෂ්ටයාට අවවාද කළ කල්හි ඔහු තමාගේ මාර්ගයෙන් නොහැරුණොත් ඔහු තමාගේ අයුතුකම නිසා නසිනු ඇත. එසේ වුවොත් නුඹේ ප්‍රාණය නුඹ ගලවා ගනු ඇත. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධෝපාල් තුමන් විසින් රෝමවරුන්ට ලියන ලද හසුරෙන් කොටසකි. එකිනෙකාට ප්‍රේම කිරීම හැර අන් කිසිවක් ගැන කිසිවෙකුට ණය ගැති නොවන්න. අසල් වැස්සයාට ප්‍රේම කරන්නෝ ව්‍යවස්ථාව ඉටු කරති. මන්ද කාම මිත්‍යාචාරය නොකරන්න, මිනී නොමරන්න, සොරකම් නොකරන්න, ලෝභ නොවන්න යන ආඥාද, තවත් සමහර ආඥා ඇතනම් ඒවාද නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල් වැසියාට ප්‍රේම කරන්න යන පාඩේහි සම්පින්ඩණය වී ඇත. ප්‍රේමය අසල් වැසියාට නපුරක් නොකරයි. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉටු කිරීමය. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Hallelujah, Hallelujah. ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේ ලෝකය තමන් වහන්සේට සමගි කරගනිමින් ඒ සමගි කිරීමේ සේවය අපට බාර දුන්සේක. Hallelujah, Hallelujah, Hallelujah. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාතේතුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව පව් කළොත් පෞද්ගලිකව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත් ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තේය. නොපිළිගත්තොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක්ම ස්ථීර වන පිණිස ඔබ සමග තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න. ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත් සභාවට දැනුම් දෙන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත් ඔහු විජාතිකයෙකු හා අය කැමියෙකු මෙන් සලකන්න. සැබවින්ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහිදී යමක් බඳින්නහුද එය ස්වර්ගෙහිදීද බඳිනු ලබන්නේය. ඔබ පොළොවෙහිදී යමක් මුදන්නහුද එය ස්වර්ගෙහිදීද මුදනු ලබන්නේය. නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් ආයදින කවර දෙයක් ගැන වූවද එකඟ වන්නෝ නම් ස්වර්ගයේ වන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුනට ලැබෙන්නේය. මන්ද යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස්ව සිටිද්ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි. ස්වාමීන් වහන්සේගේ සුභවදන මෙසේය. ක්‍රිස්තුනිය වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමන් තුල ප්‍රේමවන්ත සොයුර සොයුරියනි,
රබින්ද්‍රනාත් ඨාගෝර් මහා කවියාගේ සංකල්පයකට අනුව TM ජයරත්න මහත්මයා ගායන ගීයක් අපි කවුරුත් අහලා තියෙනවා. අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගායන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසී. පාර කපන තැන පොළොව කොටන තැන ගිනියම් අව්වේ මහවරු සාවේ දෙවියන් වැඩ ඉන්නේ. මේ ගීතයෙන් කියන්නේ තනියම දෙවියන් යදිනවට වැඩියෙන් අසරණ දුගී දුප්පත් මිනිසුන් තැලෙන පොඩි වෙන තැන දෙවියන් වහන්සේ ප්‍රබලව වැඩ සිටින බවයි. ක්‍රිස්තුන් වහන්සේ අපට එදා කිව්වේ මීට සමාන දෙයක්. උන්වහන්සේ කූප කැඩීම තුලින් කියනවා ඔබත් අන් අය වෙනුවෙන් කැඩෙන්නට බිදෙන්නට කියලා. අන්න එතන උන්වහන්සේ ප්‍රබලවම වැඩ සිටිනවයි කියලා. වෙනත් වචන වලින් කියනවා නම් ඔබත් අන් අයට ආදරය කරුණාව දක්වනව නම් ඔවුන් වෙනුවෙන් වැය වෙනව නම් මම එතන වැඩ සිටිනවයි කියලා. භාග්‍යවන්ත තෙරේසා මෞතුමිය මරණාසන්න වුණු රෝගීන්ට ඇප උපස්ථාන කරනවා දැකලා, පණුවන් පවා ගහපු තුවාල කරුවන්ට බෙහෙත් දානවා දැකලා, ලාදුරු රෝගීන්ව පිරිසිදු කරනවා දැකලා පුදුමයට පත්තුණු එක මිනිස්සේ දවසක් තෙරේසා මෞතුමියගෙන් අහනවා, ඔබතුමිය කොහොමද මේ වගේ වැඩ කරන්නේ කියලා. එතකොට තෙරේසා මෞතුමිය කියනවා, මම මේ හැම කෙනා තුළම දකින්නේ ක්‍රිස්තුන් වහන්සේමයි. මේ හැම කෙනා තුළම ක්‍රිස්තුන් වහන්සේයි වැඩ සිටින්නේ. එහෙම හිතුවම මට මේ වැඩේ බොහොම ලේසියෙන් විතරක් නෙමෙයි ආසාවිනුත් කරන්න පුළුවන් කියලා. තෙරේසා මෞතුමිය තම දූත කාර්ය මේ තරම් ප්‍රබලව කරන්නට හේතුව වුණේ එතුමිය තුළ තිබුණු මෙන්න මේ සංකල්පයයි. මේ ලෝකේ හැම මිනිස්සෙක් තුළම ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින බව එතුමිය වටහාගෙන තිබුණා. ප්‍රේමවන්තීනි, අද සුවිශේෂයේ තුල ක්‍රිස්තුන් වහන්සේ අපට කියනවා, දෙදෙනෙක් හෝ තිදෙනෙක් මාගේ නාමයෙන් එක්ව සිටින්නේද, එතැන ඔවුන් මැද මම වැඩ සිටිමි කියලා. මෙය සැබෑ ප්‍රායෝගික කරුණක්. බයිබලයේ උප්පත්ති පොතේ සඳහන් වෙනවා, දෙවියන් වහන්සේ මිනිසාව සහ ගැහැණියව බැව්වේ උන්වහන්සේගෙම සමානකමට කියලා. ඒ වගේම අපි කිතුරුවන් දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගනිද්දී ජීවමාන ක්‍රිස්තුන් වහන්සේ අපේ ජීවිතයට වඩිනවා. එසේනම් ඒ සියල්ල තුල පවසන්නේ ක්‍රිස්තුන් වහන්සේ අප තුල වැඩ සිටින බවයි. මේට ප්‍රබලම සාක්ෂිය තමයි ක්‍රිස්තුන් වහන්සේ උත්තාන වෙලා ස්වර්ගාරෝහණය වුණාට පස්සේ රෝමේ මුල් කිතුරුවන්ට පීඩා කරන සමයේ දවසක් කිතුනුවන් ඝාතනය කිරීමට අවසර පත්‍රයක් රැගෙන යන සාවුල්ට කතා කරලා ක්‍රිස්තුන් වහන්සේ කියනවා, ඔබ පීඩා කරන ක්‍රිස්තුන් වහන්සේ මමයි කියලා. ඒ තුල ක්‍රිස්තුන් වහන්සේ කියනවා, ඒ කිතුනුවන් තුල වැඩ සිටින්නේ මමයි කියලා. ඉතින් ප්‍රේමවන්තේනි, මේ ලෝකය යහපත් තැනක් කරන්නට, මිනිස් ජීවිත ලස්සන කරන්නට ඉවහල් වන ඉතාම ප්‍රායෝගික වටිනා සත්‍යතාවයක් මෙය. අන් අය තුල වැඩ සිටින්නේ ක්‍රිස්තුන් වහන්සේ කියලා අපි අවබෝධ කරගත්තොත් අපි එකිනෙකාට ආදරයෙන් කරුණාවෙන් සලකයි, අපි එකිනෙකාට ගරු කරයි, උදව් උපකාර කරයි, අපි අන් අයට වෛර නොකර, අන් අයට පීඩා නොකර ඔවුන්ගේ දේ කඩා වඩා ගන්නේ නැතුව ඉඳීවි. මොකද අපි ක්‍රිස්තුන් වහන්සේට සලකන්නේ කොහොමද, ඒ ආකාරයෙන්ම අපි අන් අයටත් සලකන්න පෙළඹෙන නිසා. එතකොට මේ ලෝකෙ මොන තරම් ලස්සන තැනක් වෙයිද, මේ ලෝකෙ මිනිස්සු කොයි තරම් සන්තෝෂයෙන් ජීවත් වෙයිද. ඒ නිසා ප්‍රේමවන්තේනි, අපි උත්සාහ කරමු අන් අය තුළ වැඩ සිටින ක්‍රිස්තුන් වහන්සේව හඳුනගන්නට, සැබෑවටම ඔවුන් තුළ වැඩ සිටින්නේ ක්‍රිස්තුන් වහන්සේ බව තේරුම් ගන්නට, විශ්වාස කරන්නට.